නව සඳහනේ පක්ෂ නායකින්ගේ විශේෂ මාධ්‍ය නිවේදනය තුලින් දැක්වෙන්නේ ඊතා නුදුරේදීම තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන අතර ඒ සඳහා අවශ්‍ය වටපිටාව මෙවන විට නිර්මාණය වෙමින් ඇති බවයි. නව සඳහනයක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මෙවන විටත් ලැබී ඇති බවත් එම සඳහනේ නායකත්වයේ සඳහන මහලේකම්පත් කිරීම අගමැති අපේක්ෂකත්වයේ මෙන්ම නම් යෝජනා කමිටුවේ ප්‍රධානත්වයේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කර ඇති බව නව සඳහනේ පක්ෂ නායකින් පෙන්වා දෙනවා. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන පුළුල් ජනතා සංධානයට සිය පක්ෂද එක්ව ජනතා අපේක්ෂාවන් සහතික කරන ආණ්ඩුවක් බිහි කිරීමේ උදාර මෙහෙවරට දායක වන බව මෙම නිවේදනයෙන් පවසන බව පක්ෂ නායකින් වැඩිදුරටත් පවසනවා. ඒ අනුව ජාතික හෙළවුරුමය දමිළ ප්‍රගතිශීලී සංධානය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන බලවේගද නව සංධානය සමග අත්වල් බැඳගත් බවයි එම පක්ෂවල නායකින් පවසන්නේ. ව්‍යාජ සහ ප්‍රලාප තුලින් බලය ලබාගෙන මේ වන විට ව්‍යාකූල රටක් නිර්මාණය කර ඇති වත්මන් ආණ්ඩුව පරාජයට පත්කොට ශක්තිමත් ප්‍රගතිශීලී සහ ජව සම්පන්න ආණ්ඩුවක් බිහි කිරීම උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි කරන සමගි ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවද සඳහන නායකින් පවසනවා. ජාතික හෙළවුරුමය වෙනුවෙන් එහි මහලේකම් පාටිලි චම්පික රණවක මහතා, දමිළ ප්‍රගතිශීලී සංධානය වෙනුවෙන් එහි නායක මනු ගණේෂ්වන් මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එහි නායක රවුෆ් හකිම් මහතා ඒකාබද්ධ නිවේදනයක් ලෙස මෙම නිවේදනය මාධ්‍ය වෙත යොමු කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.